මට හිතෙන්නේ සත්ව හිංසනය හෝ ඕනෑම දෙයකට කරන හිංසනය කිසිම ජාතියකට ආගමකට විශ්ව ධර්මතාවයකට අයිති දෙයක් නොවේ කියන එක. ඒ කියන්නේ අපි මේ පොළොව උඩ පහළ වෙලා නම් අපි විශේෂයෙන්ම අපි මිනිස්සු විදිහටනේ පහළ වෙලා තියෙන්නේ. එතකොට අපිට අනිත් සත්වයන්ට වඩා හිතීමේ බුද්ධියක් තියෙනවා. එතකොට අපි හැම වෙලේම දැන් අපි මම බෞද්ධෙක් මම පාණාතිපාතා වේරමණී කියලා සිල්පදයක් සමාදන් වෙනවා. එතකොට දැන් මම අනිත් අයගේ ප්‍රාණය ගන්නේ මට පෞසිද්ධ වෙන නිසා නම් ඒක මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැම වෙලේම අනිත් අයගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන්න ඕනේ කියලායි මට හිතෙන්නේ. ඒ කියන්නේ මේ පොළොවේ පහළ වෙන ඕනෑම සත්වයකට මේ පොළොව උඩ නිදහසේ ජීවත් වීමේ අයිතියක් අවශ්‍යයි. ඒ කියන්නේ ඒක මටත් අවශ්‍යයි, මේ බල්ලෙකුට මැස්සෙකුට පූසෙකුටත් අවශ්‍යයි කියන එකයි මම ඉන්නේ. ඉතින් මම හිතනවා මේ හිංසනය කියන එක, ඒ කියන්නේ එක සත්ව කොටසකට විතරක් අයිති දෙයක් නෙමෙයි. අපි හැමෝම ඒ ගැන හිතනවා. මේ ගහකොළ වලට පවා ඒ කියන්නේ අද කාලේ, ඒ කියන්නේ අපි පරිභෝජනයට ආහාර වලට ගන්නවානේ මේ සත්ව මාංශ. එතකොට ඒ මම කියන්නේ මේ ලංකාව තුළ කෙරෙන ක්‍රමවේදයේ ලොකු වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ පිටරට දියුණු රටවල පොඩ්ඩක් සත්තුන්ට ටිකක්, ඒ කියන්නේ එක්ක මරණ එක එක සැරේ සත්ෙක්ව මරලා දාන්න ඕනේ. ඒ කියන්නේ අපේ රටේ එහෙම නෙමෙයි. ඒගොල්ලන්ට පුදුමාකාර විදියට ගව ඝාතනය ගත්තත්, ඌරෙක් ඝාතනය ගත්තත් අහන්න ලැබෙන්නේ මහා හරි නිලේච්චයි ඒක. ඒ කියන්නේ මිනිස්සෙක් සත්වයකට නොකළ යුතු එක සැරේ මරණ එක, ඒක වෙනම කතන්දරයක්. හැබැයි එහෙම මිලේච්ච විදියට වද දීලා ගහලා කෑල්ලෙන් කෑල්ල කපලා බැඳලා කකුල් කඩලා ඉන්න ඒ වගේව හරිම මිලේච්චයි. ඒ කියන්නේ අපි හැමෝම මම හිතනවා හැම සත්වයකම සමාජයේ ජීවිතයට ආදරෙයි. අපි කවුරුත් කැමති නෑ කවුරුත් අපිට ගහනවට, අපි කවුරුත් කැමති නෑ අපිට හිංසා කරනවට. එහෙනම් අපිට ඒ ෆීලිං එක හැඟීම තියෙනවා නම් අපි ලෝකේ ගියා බලන්න ඕනෙත් ඒ විදියටම තමයි. මොකද අනිත් අයත් කැමති ලෝකේ නිදහසේ ජීවත් වෙන්න. අබේ දානේ කියන්නේ ඒකනේ බය නැතුව ජීවත් වීම අයිතිය හැම කෙනෙකුටම අයිති වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මේවා චූටි දරුවෙකුට නම් ඇඟිල්ල ඇඟල්ල මේ සත්ව හිංසනය කරන්න එපා, පව් පුතේ හොඳ නෑ කියලා දෙන්න පුළුවන්. හැබැයි අපිට වෙලා තියෙන්නේ මේ රටේ වැඩිහිටියන්ටත් මේක ඇඟිල්ලෙන් ඇඟල්ල කියලා දෙන්න. මම හිතනවා මේ කියලා දිය යුතු කාරණයක් නෙමෙයි, තම තමා විසින් ඉගෙන ගත යුතු කාරණයක් කියලා.